එළඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන ජනාධිපතිවරණය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඊට හේතුව කරටකර ප්‍රබල අපේක්ෂකයන් රැසක්ම ඒ සඳහා තරග වැදීමයි. ඉතින් හස්ත රේඛාවට අනුව කවුද එළඹෙන සැප්තැම්බර් 21 වෙනිදායින් පසු රටේ නායකයා, එහෙමත් නැත්නම් නව ජනාධිපති ධුරයට පත්වෙන්නේ? වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහද, විපක්ෂ නායක සදිත් ප්‍රේමදාසද, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද, එහෙමත් නැත්නම් වෙන කවුරු හරිද? හස්ත රේඛාව හඳහන්ටත් වඩා බලගතුයි කියලා කතාවක් තියෙනවනේ. මේ හස්ත රේඛාවට අනුව පුද්ගලයෙක් ගෙවපු ජීවිතේ, ගෙවන ජීවිතේ, ගෙවන්න තියෙන ජීවිතේ ගැන උනත් කියන්න පුළුවන්. ඉතින් මේ රේඛා අනුව මේ මොහොතේ ජනතා ආකර්ෂණය වැඩිපුරම තියෙන්නේ අනුර කුමාර දිසානායකට කියලා තමයි ආරංචි වෙන්නේ. දැන්ට කියන කාරණාව ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සැප්තැම්බර් මාස 21 වනදා වෙනකොට ඒක උඩු යටිකුරු වෙන්න පුළුවන්. හිතන්නේවත් නැති පුද්ගලයෙක් ජනාධිපති ධුරයට පත් වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. YouTube නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් භූත වෛද්‍ය විද්‍යා හස්තරේඛා ලොකු ගුරුන්වහන්සේ නමින් හඳුන්වන හස්තරේඛා ජ්‍යොතිෂවේදියෙක් තමයි මේ ප්‍රබල අනාවරණය සිදු කරන්නේ. ඔහුට අනුව මේ මොහොතේ ජනතා ප්‍රතිචාරය යහපත්ව තිබෙන්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාටයි. දෙවන ස්ථානයේ සදිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාටත්, තුන්වන ස්ථානයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් හිමි කියලා ඔහු සඳහන් කරනවා. කොහොම වුණත් හවුල් රහස් සාකච්ඡා පවතින දේශපාලන බල අරගලය වෙනස්ම තැනකට ගෙනියන්න පුළුවන් කියලත් ඔහු කියනවා. ඒ නිසාම ජනතා මතය හිතාගන්න බැරි විදිහට වෙනස් වෙන්නත් නියමිතයිලු. ලොකු ගුරුන් වහන්සේට අනුව යුද්ධය ජයග්‍රහණය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂට හස්ත රේඛා ශාස්ත්‍රයට අනුව හිමිවන්නේ හතරවැනි තැනය. ඒ අතරේ සදිත් ප්‍රේමදාස මහතාට ප්‍රබල රාජයෝගයක් තියෙනවා කියලත් කියනවා.